YouTube, LKH, ඉසිවර සහන ජෝත්ස සේවය ගෙනේන සියලුම වීඩියෝ අන්තර්ජාලයට මුදාහල සැනින් නැරඹීම සඳහා මෙම රතුපාට subscribe button එක මත click කර ඉන්පසු මෙම bell icon එක මත click කරන්න. ඉසිවර සහන ජෝත්ස සේවය හා සම්බන්ධව ඔබට ආයුබෝවන්. Y අකුර. ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියනකොට නමේ මුලට එන්නේ Y අකුර නම් එහෙම නැත්නම් ඔබේ නම පටන් ගන්නේ Y අකුරෙන් නම් ඔන්න ඔබ තුල මේ කියන කාරණාවන් බොහෝ විට ඔබේ චරිත ස්වභාවය තුල මේ කියන කාරණාවන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඔබේ නම පටන් ගන්නේ Y අකුරෙන් නම් ඔන්න ඔබ ගොඩක් බොහෝම තමන්ගේ ස්වාධීන ඔබ කටයුතු කරන තමන්ගේ බොහොම නිදහස්කාමී පුජ්‍යලෙක් හැටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඔබ කැමති නැහැ හිර වෙලා තවත් දවස් බැඳීම් වලට හිර වෙලා තව අය යටතේ ඒ යටත් පුජ්‍යලෙක් විදිහට එහෙම හිර වෙලා වැඩ කරන්න කැමති පුජ්‍යලෙක් නෙමෙයි, ජීවත් වෙන්න කැමති පුජ්‍යලෙක් නෙමෙයි. ඔබ කැමති බොහොම නිදහසේ තමන්ගේ ස්වාධීනව තමන්ට හිතලා මතලා තමන්ට කැමති ආකාරයෙන් ජීවිතේ තමන්ගේ සැලසුම් වලට අනුව සිද්ධ හැමදේම සිද්ධ වෙනවා නම් තමයි ඔබ වඩාත් ප්‍රිය කරන්න නිසා ඔබ ජීවත් වෙන්න කැමති ඒ වගේ නිදහස්කාමි පුජ්‍යලෙක් විදිහට. ඒ වගේම තමයි ඔබ බොහෝ විට සෑම කටයුත්තකදීම අංක එකට නැත්තම් ප්‍රධාන වශයෙන්ම තමන්ට මූලිකත්වය දීලා තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔබ අනිත් අය ගැන හිතන්න කලින් ඔබ මුලින්ම හිතන්නේ තමන් ගැන. ඉතින් ඔබ ගැන හිතලා තමයි ගොඩක් වෙලාවට තීන්දුව తీරන ගන්නේ. ඔබට ලැබෙන ප්‍රයෝජනය ගැන ඔබ හිතලා තමයි ඔබ අනිත් අයට ලැබෙන ප්‍රයෝජනය ගැන හිතන්නේ. ඉතින් මේක එක පැත්තකින් නරකක් නෑ. ඒක නරක ගති ගුණයක් නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ආත්මార్థකාමී ගති ස්වභාවයක් කියලා. නමුත් කොහොම නමුත් ඔබ තමන් ගැන ටිකක් වැඩිපුර උනන්දු වෙන ස්වභාවය ඔබේ තියෙනවා. ඒක බොහෝ විට මං දකින්නේ හොඳ කාරණයක් විදියට. ඉතින් තමන් ගැන අනිවාර්යෙන් හැම කෙනෙක්ම තමන් ගැන හිතන්න ඕන. ගොඩක් වෙලාවට තමන් ගැන හිතන කෙනෙක් තමයි තමන් ගැන උනන්දු වෙන කෙනෙක් තමයි තමන්ට ආදරය කරන කෙනා තමයි අනිත් අයට ආදරය කරන්නේ අනිත් අය ගැන හිතන්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමන් ගැන නොහිතන කෙනෙක් තවත් කෙනෙක් ගැන හිතයි කියන බලාපොරොත්තුව තියාගන්න අමාරුයි. ඒ නිසා ඔබ ගැන ගොඩක් හොඳට හිතනවා. ඒ නිසා මම හිතන්නේ ඒක හොඳ කාරණයක්. තමන් ගැන හැමදේම ඔබගේ ජීවිතය පිළිබඳව ආර්ථිකය සෞඛ්‍ය තමන්ගේ ඒ හැම අංශයක් ගැනම වැඩි අවධානයකින් කටයුතු කරන ස්වභාවයක් ඔබේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ ඕනම කාරණයකට දක්ෂභාවය තියෙනවා. උප්පත්තියෙන් මරන් ආපු දක්ෂ බව. ඒ කියන්නේ නිපුණ බව, හැකියාව කියන එක. ඒ ඔබ තුළ ඒ කාරණාවන් තියෙනවා. ඔබට උප්පත්තියෙන් අරන් ආපු ඒ නිර්මාණාත්මක ස්වභාවය ඊළඟට ඔබට ඕනම දෙයක් නිර්මාණාත්මක ක්‍රියේටිව් විදිහට නැත්නම් නිර්මාණාත්මක විදිහට දැකීමේ ස්වභාවය තියෙනවා ඔබේ. අනිත් අයට වඩා ඕනම දෙයක් බොහොම සිත් ගන්නාසුලුවක නැත්නම් කලාත්මක විදිහට දැකීමේ හැකියාව ඔබට උප්පත්තෙන් ඇවිල්ලා තියෙනවා. නිර්මාණාත්මකව ඔබට ජීවිතේ දිහා බලන්න ඒ වගේම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිර්මාණාත්මක සිතිවිලි ඔබට තියෙනවා. ඒ වගේම තමයි බොහොම ඔබ උප්පත්තියෙන් ඔබට වෙන කේන්ද්‍ර සටහනේ වෙන ග්‍රහ පිහිටීම් වල බලවත් මාරකපල තත්ත්වයන් වෙනත් ග්‍රහ දෝෂ තත්ත්වයන් නැත්නම් ඔබට අනිවාර්යයෙන්ම බොහොම ජීවිතයේ ගෙනාපු ආයුෂ වින්දනය කරලා ජීවිතයේ අවසානය දක්වා ඒ දීර්ඝ ආයුෂ විඳීමේ වාසනාව ඔබට තියෙන කෙනෙක්. ඒ නිසා ඒ උපන් වාසනාව ඔබ උප්පත්තියෙන් අරන් අවිල්ල තිනවා. ඒ නිසා ඔය කියන කාරණාවන් බොහෝ විට ඔබ තුල දකින්න පුළුවන්කම තියෙනවා. ඔබගේ නම පටන් ගන්නේ Y අකුරෙන් නම් ඔබ මේ දේවල් ඔබට ඔබේ දුර්වලතා සහ අඩුපාඩු හඳුනාගෙන ඔබේ තවත් ජීවිතයේ සාර්ථක භාවයට පත් කරගන්නට ශක්ති ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්තුතියි.